අයිබෝවන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ පෙනී සිටි ප්‍රායෝගික පරීක්ෂණයේ සඳහා මුහුණ දීමට සූදානම් වෙ සිටින ඔයාලා වෙනුවෙන් තමයි දරුණීම අනු මේ වීඩියෝ ගේන්නේ. ඉතින් මම විදස්ටිකේ ඔයාලට මේ සම්බන්ධ වීඩියෝ රැගෙන ගන්න හිතුවා යම් කිසි හෝ ප්‍රයෝජනයක් වෙයි කියලා හිතාගෙන. ඉතින් ඔයාලා දන්නවා ඔයාලගේ ප්‍රායෝගික පරීක්ෂණය ක්‍රියාකාරකම් 6කින් යුක්තයි කියලා නේද? ඉතින් ඒ අතරේ ඔයාලට තියෙනවා ශ්‍රවණ පරීක්ෂණය කොටස් 3කින් යුක්ත වෙනවා. එහිදී ස්වර හඳුනා ගැනීම, තාල හඳුනා ගැනීම, රාග හඳුනා ගැනීම ආදී ලෙස කොටස් වෙනවා. ඉතින් ඊළඟට දෙවනි ප්‍රශ්නයේදී ඔයාලට තියෙනවා ඔයාලගේ choice එක ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ ඔයාලා තෝරාගත් රාගය. ඊළඟ ප්‍රශ්නයේදී තුන්වෙනි එකේදී තියෙනවා ඔයාලට ඒ තෝරාගත්ත රාගයේ හැර අනිකුත් රාග හතරෙන් පරීක්ෂකයාවරයා විසින් නම් කරන ලද රාගයක සර්ගම් ගීතයක් හෝ ලක්ෂණ ගීතයක් ගායනය හෝ වාදනය කරන්න. ඉතින් මෙහිදී මොන රාගය ඔයාලගෙන් අහයිද දන්නේ නැහැනේ. ඉතින් ඔයාලගේ තෝරාගත් රාගයට අමතරව ඉතිරි ඌ රාග හතරෙන් හතරටම එක බැගින් සර්ගම් ගීතයක් හෝ ලක්ෂණ ගීතයක් පුරුදු වෙන්න. ඊළඟට ඒ වගේම ඒ රාගවල ස්වර ඛණ්ඩ, රාග පහටම අදාළ ස්වර ඛණ්ඩ ඔගොල්ලෝ පුරුදු වෙලා යන්න. මොකද ස්වර ඛණ්ඩයක් ගායනා කිරීමේදී ඔයාලට රාගය හඳුනා ගන්න තියෙනවා. ඒ වගේම ගීත පිළිබඳවත් සැලකිලිමත් වෙන්න. මොකද ගීතයක් ගායනා කරලා පෙන්නුවාම ඔයාලට ඒ ගීතය අයත් තාලය හඳුනා ගන්න තියෙනවා. ඉතින් ඒ තාලය අදාළ තාල පදය, ඒ කියන්නේ තාලයේ ටේකාව ඕගලන්ට විභාග කරන්න වෙනවා. ඉතින් තවත් ගීතයක් ඔයාලට ඒ තාලයට අදාළ තවත් ගීතයක මුල්පාදය විභාග කරන්න වෙනවා. ඉතින් ඔයා ආදී ලෙස තියෙනවා. ඒව ගැන මම චුට්ටක් මේ නැවත වෙන වීඩියෝ ටිකක් කරලා බලා ඔයාලා වෙත ගෙන එන්නම්. හරි, ඊළඟ ප්‍රශ්නයේදී ඒ කියන්නේ විවහාර සංගීතයට අදාළ ප්‍රශ්නය තමයි තියෙන්නේ. ඉතින් එහිදී අහඹු ලෙස තමයි ඔයාලට තෝරගන්න තියෙන්නේ ගීතය. ඉතින් අහඹු ලෙස තෝරා ගැනීමෙන් ඔයාලගේ ඔයාලට ලැබෙන ගීතය සමහර විට තුන්ඩු ක්‍රමයට වෙන්නත් පුළුවන්. ඉතින් එහි තිබෙන්නේ මොන ගීතයද දන්නේ නැහැනේ. සමහර විට ග්‍රැමෆෝන් ගීතයක් වෙන්න පුළුවන්, කණ්ඩායම් ගීතයක්, චිත්‍රපට ගීතයක්, සරල ගීතයක්, නූර්ති ගීතයක්, නව නාට්‍ය ගීතයක්, නාට්‍ය ගීතයක් මේ ආදී ලෙස එකක් සඳහන් වෙලා තියෙන පුළුවන්. නමුත් ඔයාලා හරියටම දන්නේ නැහැ ඔයාලට ලැබෙන්නේ මොන ගීතයද කියලා. ඒ නිසා හැම ටොපික් එකටම අදාළ මම මීට කලින් ඉදිරිපත් කළා එන දේවල් මොනවද කියලා ඉතින් ඒ ටොපික්ස් බලන්න. බලලා ඒවට අදාළ එක ගීතය බැගින් ඔයගොල්ලෝ සූදානම් වෙන. ඉතින් එහි තියෙනවා නාඩගම් ගීතයක්. ඉතින් අද මම මේ වීදිකාරා ඉදිරිපත් කරන්න යන්නේ ඔයාලට ලැබුණු නාඩගම් ගීතයක් ගායනය හෝ වාදනය කරන්න කියලා. ඉතින් ඒ සඳහා ඉතා පහසු ගීතයක් මම තෝරගත්තා, නිර්දේශිත කරලා තියෙන. ඉතින් මම තෝරගත්තා පායාලා අඹරේ කියන නාඩගම් ගීතය. ඒකේ ප්‍රස්ථාරේ ඔගලන්ට මම ඉදිරිපත් කරන්නම් ගායනයයි හැමදේම. ඉතින් එහෙනම් ඔයාලා පුරුදු වෙන්න දරුවනේ. හොඳයි, අපි මුලින්ම මේ ස්වර ගායනා කරලා ඉමු. ඔයාලා අනිවාර්යෙන්ම මේකේ තියෙන කොහොමත් කොටස් දෙකයිනේ. ඔගොල්ලෝ ඉස්සලා මේ ස්වර ටික අහන්න. ඊට පස්සේ මේ ස්වර ගායනය කරන වාදනය කරන දරුවෙක් නම් මේ ස්වර ගායනය කරලා වාදනය කරන්න. ඊළඟට මම ගායනයත් ඉදිරිපත් කරන්නම්. Thank you.
හොඳයි දරුණි අපි මේ ස්වර පස්සාරයත් ගායනා කරමු එතකොට වාදනය කරන්න ලේසි එකයි සසරි ගා මම පා මපනි පගාරිරි රිපා මපගාරිරි ගා මමස සසරි ගා මම පා මපනි පගාරිරි රිපා මපගාරිරි ගා මමස සසරි ගා මම පා මපනි පගාරිරි රිපා මපගාරිරි ගා මමස සසරි ගා මම පා මපනි පගාරිරි රිපා මපගාරිරි ගා මමස පාපා දසසනී දපද නීසා පාපා දසසනී දපද නීසා පාපා දසසනී දපාපා පමණි පගාරිරි රිපා මපගාරිග ගමමස ඉතින් වාදනය කරන දරුවන් ඒ ගීතය නාඩගම් ගීතය ඒ විදිහට පුරුදු වෙන්න ඇත්තට මේක ලේසි ළමයි ඒක ඔයාලා මම හිතන සමහර ගොඩක් ළමයි මේ සැරේ ඒ ගීතය තෝරගත්ත නිසා අපි ගායනය කරන දරුවන් මේ විදිහට ගයමු එහෙනම් පායාලා අඹරේ චන්ද්‍රයා දිසි සුන්දර රූපේ මාගේ පායාලා අඹරේ චන්ද්‍රයා දිසි සුන්දර රූපේ මාගේ රාජින්දානෝ රම්යා වෑන්තරේහි පෙපැයින් නම් නිරිඳාගේ පායාලා අඹරේ චන්ද්‍රයා දිසි සුන්දර රූපේ මාගේ රාජින්දානෝ රම්යා වෑන්තරේහි පෙපැයින් නම් නිරිඳාගේ මන හාර දෝනිය වේමම් නෙක රාජ සම්පත් දීමෙන් මන හාර දෝනිය වේමම් නෙක රාජ සම්පත් දීමෙන් තනු බාලෙ සිට නිති ආදරයෙනි බෝ එංගල තීනා නාමෙන් එහෙනම් ඉතින් ළමයි නාඩගම් ගීතයට ඔය ගීතය හොඳයි ඔයාලා පුරුදු වෙන්න එහෙනම් ඉතින් හොඳින් අධ්‍යාපන කාර්ය සාර්ථක කරගන්න දරුණේ මම තවත් විදිහ ඉක්මනින් ඔයාලට ඉදිරිපත් කරන්නම් තව කල් තියෙනවා නේද හරි එහෙනම් ඔයාලට තෙරුවන් සරණයි